රූපවාහිනී නාලිකා මෙරට ඇති කළ වෙනස තුළ පිටිපසු වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන කියලා කියන්නේ. සිරස හා තනුජා අතර තිබුණේ වෙන් කරන්න බැරි තරම් ලොකු බැඳීමක්. ඒත් ඒකට පසු ගියදා හදිසියේම බැඳි වැටිලා. තනුජා සිරස මාධ්‍යජාලයෙන් එවත්වීමට ගත් තීරණය ඊට හේතුව වුණේ. සිරසෙන් තනුජා ඉවත් වුණ හේතුව ගැන තනුජා කියන්නේ මේ විදිහට. සිරසයි තනෝජයි කිව්වහම හරියට ගහයි පොත්ත වගේ ඒ තරමට ඒ දෙක බැඳිලා හිටපු ඔබලා එකවරම සිරසෙන් අයින් වෙන්නේ මොකද්ද ඒකට හේතුව? මම නොවැම්බර් 30 වෙනිදා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය කළමනාකාරීත්වයට බාර දුන්නා. දෙසැම්බර් 6 වෙනි දින තමයි ඒ අනුමත කෙරුණේ. දෙසැම්බර් 6 වෙනිදා පටන් මම සිරස මාධ්‍යාලයේ නැහැ. මම සිරසෙන් ඉවත් වුණේ හේතු කීපයක් නිසා. සමහරක් දේවල් මට මේ මොහොතේ මාධ්‍යට කියන්න බැහැ. සිරසෙන් ඉවත්වී යන ඔබ ඔබේ මාධ්‍ය ජාලය තුළ කවුරුන් විදිහටද වැඩ කරේ? මම MTV සහ MBC ප්‍රවර්තන අධ්‍යක්ෂක විදිහට ඉඳලා MBC මහරාජා බ්‍රෝඩ්කාස්ටිං අධ්‍යක්ෂක හා YFM නාලිකා ප්‍රධානී තනතුරට ගියා. එම තනතුරේ සිටියේ තමයි සිරසෙන් අයින් වුණේ. දශක දෙකකට කලින් රූපවාහිනී නිවේදිකාවක් විදිහට රසරසි ගී තුලින් ඇවිල්ලා ඉහළම පුටකට ගිය තනෝජ හිටියටියෙම මේ වගේ තීරණයක් ගත්තේ ඇයි? මම වසර 19ක් මාධ්‍යාලය තුර රැඳී හිටියා. ඒ තුල කතාබහට ලක්වෙන යමක් කළ බව මා දන්නවා. ඒත් මේ සියලු කටයුතු වලින් ඉවත් වෙලා මගේම දෙයක් ගැන හිතන්න මං කල්පනා කරා. රැඳී සිටි කටයුතු එක්ක තනෝජ හෙම්බත් වුණාද? මම හෙම්බත් වෙන කෙනෙක් නෙමේ, කරන කටයුත්තෙන් තෘප්තිමත් වෙන කෙනෙක්. වෙනසක් ඕන හින්දායි මම ඉවත් වුණේ. වෙනත් නාලිකාවෙන් මීටත් වඩා ලොකු තනතුරකට ඇරවුම් ලැබුණාද? ඒ වගේ ඇරවුම් නම් බොහොමයක් ලැබිලා තියෙනවා. ඔය වගේ හේතුවක් මත මේ වගේ තීරණයක් ගත්ත නම් ඒ ගන්නෙ මම මීට කලින්. තනුජ සිරසත් එක්ක මොකක් හරි හිත්තමනාපයක් ඇති වෙලාද මේ තීරණය ගත්තේ? කිසිසේත්ම නැහැ. මගේ ඉල්ලා අස්වීම අනුමත කරන්න ඒ අය ප්‍රමාද කළේ ඒ නිසා. ඉතාම ගෞරවනීය විදිහටයි මම සිරසෙන් ඉවත් වුණේ. වසර 19ක් රැඳී සිටි තැනින් ඉවත් වෙනකොට ඔබට දුකක් දැනුනේ නැද්ද? ලොකු දුකක් දැනුණා. එහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ. මම මේ තීරණය ගත්තේ මාස එකහමාරකට කලින්. ඒ කාලය පුරාම මං කළේ හිත හදාගන්න එකයි. අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා. කිසි දෙයක් සදාකාලික නැහැ. මං ඒ සත්‍ය වටහා ගත්තා. හිත හදාගෙනයි මේ තීරණය ගත්තේ. අලුත් වෙනසකට වෙනුවෙන්ද මේ තීරණය ගත්තා කිව්වේ? ඔව්. වෙනත් නාලිකාවකට යාම ගැන ස්ථීර අදහසක් නැත්නම් සිරස එක්ක අමනාපයකුත් නැත්නම් මේ තීරණය ගත්තේ තමන්ගේම මාධ්‍ය ආයතනයක් අරඹන්නද? අයියෝ, මම එච්චර සල්ලිකාරයෙක් නොවේනේ. එහෙනම් හැමදේම අතහැරලා පතිකුලයටත් යන්න හිතුවද? මාධ්‍ය කලාව කියන්නේ මගේ ජීවිතේ. විවාහ වෙන්නේ එයින් ඉවත් වෙනවා නම්. ඉතින් මම බඳින කෙනා මම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවට අකමැති වීමනේ හේතු වෙන්න ඕනේ. මම බොහොම ස්වාධීන තීරණ ගන්න එක්කෙන ගැහැණියා. ඔය වගේ අදහස් තියෙන මට සීමා පනවන කෙනෙක් මම තෝරා ගනී කියලා ඔයා හිතනවද? එහෙනම් මොකද්ද මේ අලුත් වෙනස? ඒක ළඟදීම මම මාධ්‍යට කියන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.